එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සඳහා පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ දරුණු පසුබෑම හමු වී නායකත්වයේ වෙනසක් සිදු කරන බව පක්ෂ නායකත්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා තිබුණා. ඒ අනුව පක්ෂ නායකත්වය සඳහා නම් ගණනාවක් යෝජනා වූ අතර පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් රවි කරුණානායක වජිර අබේවර්ධන දයාගමගේ නවීන් දිසානායක රුවන් විජේවර්ධන අර්ජුන රණතුංග පාලිත රංගේ බණ්ඩාර යන මහතුරුන්ගේ නම් ඊට යෝජනා වුණා. පසුව හිටපු කතානායක කරු ජයසූරිය මහතාද එම තනතුර බහර ගැනීම සඳහා සිය කැමැත්ත පළ කළා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා පසුගියදා සඳහන් කළේ ලබන දෙසැම්බර් 31 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව 2021 වසරේ ජනවාරි 1 වෙනිදා සිට පක්ෂයේ නියෝජ්‍ය නායකයා නව නායක ලෙස පත්වන බවයි. දැනට නියෝජ්‍ය නායකකම අදාර්ථවත් පිරවනේ ලබන සඳහා අපි නියෝජ්‍ය නායකයා තෝරනවා. ඒකට රුවන්ටයි, තරුවටයි, වජිරටයි ඔක්කොම ඉන්නවා. එතුමට හැඩ ගැහෙන්න නායකතුමා දෙසැම්බර් 31 වෙනකන් ඉන්නවා. ඊට පස්සේ ජනවාරි 1 වෙනිදා අලුත් නායකයා නියෝජ්‍ය නායකතුමාව කරන්න. අපි ඒකට ඉතින් කෘත්‍යාධිකාරණය කැමති වෙන්න ඕනේ. ඒ අනුව අද පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉදිරි නායකත්වයේ සඳහා යෝජනා වී ඇති නම් වලින් කෙනෙකු නියෝජ්‍ය නායක ධුරය සඳහා තෝරාපත් කර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. එම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් අප පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතාගෙන් විමසුවා. මොකද්ද වෙන්නේ කියන එක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරන ඇතුළේ ඉතිරයි. මේ නියෝජ්‍ය නායකයා ඉදිරිපත් කරන්න මොකක් හරි සමහර විට ඕ. එතකොට නායකතුමා දෙසැම්බර් වල ඉවත් වෙනවද? ඔව් ඔව්. මේ අතර අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාද අදහස් පළ කළා. අපි නියෝජ්‍ය නායකවරයෙක් පත් කරන්නටත් ඒ වගේම නියෝජ්‍ය නායකවරයා ලබන ජනවාරි මාසයේ ඉඳලා පක්ෂ නායකත්වයට පත් කිරීමට තමයි සාකච්ඡා කරලා පියවර අරගෙන තියෙන්නේ. කෙසේ නමුත් එවැනි තරඟවැදීම ඡන්ද විමසීම සිදු වෙනවා නම් ඒ අවස්ථාවේදී මම තරඟ කරන්නේ නැහැ නියෝජ්‍ය නායක ධුරය සඳහා. එහෙම වුණොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මොකද වෙන්නේ? එතුමා දෙසැම්බර් මාසේ 31 වෙනිදා නම් අපි පත් කරලා තියෙන පක්ෂ නායකයා විදියට. එතුමා පක්ෂ නායකත්වයේ ඉන්නවා දෙසැම්බර් 31 වෙනිදා නම්.